business එකට පන්නරයක්. දැනට ලංකාවේ COVID රෝගීන්ගේ වාර්තාවෙම ඉතා විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. දෛනික වාර්තාවෙන් රෝගීන් සංඛ්‍යාව විශාල සංඛ්‍යාවක් ආසන්න වශයෙන් 2000කට ආසන්න සංඛ්‍යාවක් දෛනිකව COVID රෝගීන් වාර්තා වෙන බව පේනවා. නිවැරදි දත්ත ජනමාධ්‍ය හරහා ප්‍රකාශයට පත් නොවුණාට මේ වාර්තා වෙන සංඛ්‍යාව වැඩිවීම නිසාම මේ වෙද්දී රෝහල් පිරිතිරි ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ප්‍රතිකාරක මධ්‍යස්ථාන බොහොමයක ඉඩ මේ වෙද්දී අවසන් වෙමින් යනවා. තිබුණු බොහෝම ප්‍රතිකාර මධ්‍යස්ථාන සංඛ්‍යාවක් මේ වෙද්දී ආපහු බාර දීලා එනිසා සීමිත ප්‍රතිකාර මධ්‍යස්ථාන සංඛ්‍යාවක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යන්නේ. මේ ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉඩ සම්පූර්ණයෙන්ම පිරලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ රෝගීන්ගේ වාර්තාවෙ ඉදිරියේදී සෞඛ්‍ය පත්‍රයේ දරා ගන්න බැරි තරම් වෙන බවට පෙරමග ලකුණු පහළ වෙලා තියෙනවා. විශේෂයෙන්ම සියලුම බලධාරීන් මහජනතාව තේරුම් ගත යුතුයි අපි ඉන්න බැරෑරුම් තත්ත්වයේ සහ අවදානම් තත්ත්වයේ. මේ තත්ත්වය තවදුරටත් දිගින් දිගටම ඉදිරියේ වාර්තා වෙන්න ගත්තොත් දැනට අපිට තියෙන මරණ සංඛ්‍යාව අඩු වීමත් මීට වැඩිය කාලයක් අපිට පවත්වාගෙන යන්න බැරි වෙයි. විශාල වශයෙන් මරණ සංඛ්‍යාවත් ඉහළ යන්න පුළුවන්. සෞඛ්‍ය පත්‍රයේ දරා ගැනීමේ හැකියාව අඩු වීමත් එක්කම ඒ වගේම රැකවරණය ලබා දීමේ හැකියාවත් එක්කම රෝගීන් සංඛ්‍යාව අසීමිත ලෙස ඉහළ ගියොත් මරණ සංඛ්‍යාවත් විශාල වශයෙන් ඉදිරියේදී ඉහළ යෑමේ ඉඩකඩ තියෙනවා. අපි මහජනතාවගෙන් ඉල්ලන්නේ තමන්ගේ ළඟම පිහිටි එන්නත් මධ්‍යස්ථානයෙන් තමන්ගේ මීළඟ එන්නත ලබා ගන්න. ඒ වගේම සෞඛ්‍ය උපදෙස් ඉතා දැඩිව පිළිපදින්න මේ ඉතාමත් අවදානම් මොහොතක තමයි රට තියෙන්නේ. COVID-19 වසංගතය අභියස ඔබගේ ජීවිත බේරා ගැනීම සඳහා වගකීමෙන් කටයුතු කරන්න කියන එකයි කියන්න තියෙන්නේ. අපි පහුගිය කාලේ පුරාවටම පෙන්නලා දුන්න ඔමික්‍රෝන් ප්‍රභේදය ලංකාවට ඇතුළු වෙනවත් එක්කම ලංකාවෙන් වෙනවත් එක්කම මේ ව්‍යසනය රට තුළ ඇති වෙනවා කියලා. දැන් රසායනාගාර වාර්තා අනුව ඉතාම පැහැදිලිව පේන්න තියෙනවා 90%කට ආසන්න ප්‍රමාණයක් ඔමික්‍රෝන් ප්‍රභේදය තමයි රෝග රට තුළ පැතිරෙමින් තියෙන්නේ. මේක ඉදිරි කාලය තුළ 100%ක් බවට පත් වෙනවාමයි. ඒ වගේම විශාල වශයෙන් රෝගීන් වාර්තා වීම සහ රෝගේ පැතිරීමත් ඉහළ යනවා ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා. ඔමිකෝන් ප්‍රභේදයේ වාර්තා වුණත් ඔමිකෝන් ආසාදිතයින්ටත් එන්නතේ මාත්‍රා තුනම ලබාගෙන තියෙනවා නම් රෝග ලක්ෂණ තීව්‍ර වීම සහ මරණය අවම කරගන්න පුළුවන් කියලා සංඛ්‍යාලේඛන පෙන්නවා. ඒ වගේම පර්යේෂණ වාර්තා පෙන්නවා. ඒ නිසා රෝගීන් කොතරම් වැඩි වුණත් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා එන්නත් ලබා ගැනීමෙන් කරන්න පුළුවන් කියන එක ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතාම පැහැදිලිව ප්‍රකාශයට පත් කරලා තියෙනවා.